අවුවන් ඔබ කොළඹ දිස්ත්‍රික්කයේද එහෙනම් සරත් වීරසේකර මහත්මයාට ඔබගේ වටිනා මනාපයක් ලබා දීලා ඔබ පාර්ලිමේන්තුවට යවන්න කියලා විදේශයන් විසින් ශ්‍රී ලාංකිකයන් හැටියට අපි ඔබගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා ඔබ දන්නවා 2015 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය යන නහපාලන නඩේ විසින් ජිනීවාහිදී කරන ලද පාවාදීම 1815දී කරන ලද පාවාදීමට පස්සේ කරන ලද දෙවැන්තම පාවාදීම කියලා. මේ පාවාදීමට එරෙහිව ලෝකයේ සිටින ශ්‍රී ලාංකිකයෝ නැගිටින්න පටන් ගත්තා. ඩුබායි, කැනඩාව, ඕස්ට්‍රේලියාව ආදි වශයෙන්. කිසිම ජාතික ව්‍යාපාරයක් ඉදිරියට යන්නේ නැහැ. ඒකට හරියන පෞරුෂත්වයක් තියෙන දැක්මක් තියෙන නායකෙක් නැතුව. ඉතින් මේ තනින් තන නැගිටපු ශ්‍රී ලාංකික දේශප්‍රේමීන්ට ආචාර්ය සරත් වීරසේකර නායකත්වය ලබා දුන්න අපමණක් නෙවෙයි ඔවුන්ට මහත් උද්‍යෝගයක් සැපයුවා. දැන් මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ සරත් වීරසේකර මහත්මයාට ඡන්ද දෙන්නේ කියලා මේ කරපු කාර්යභාරය නිසාම නෙමෙයි. ඉදිරියට එන තර්ජනය වළක්වා ගැනීමට අපිට මිනිස්සු අවශ්‍ය නිසා. එතකොට අපි තීරුම් ගන්න ඕනේ දෙමළ ඩයස්පෝරාව ඇයි මේ ජාත්‍යන්තරත් එක්ක එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ශ්‍රී ලංකාව අභියෝග කරන්නේ ශ්‍රී ලංකාවට අභියෝග කරන්නේ ඇයි කියලා. මේකට අපි තීරුම් ගන්න ඕනේ ලෝකයේ දේශ සීමා හැටියට වෙන් වුණු අනිත් රටවල් ගැන. එක් ප්‍රධාන උදාහරණයක් තමයි ඊශ්‍රායලය. දෙමළ ඩයස්පෝරාව කරන කටයුතු බලන් හිටපුවම කෙනෙකුට තේරෙන දෙයක් තමයි මොවුන් මේ යන ගමන ඊශ්‍රායලයේ ගිර ගමනට උදාහරණයක් කරගෙන තමයි මේ යන්නේ. ඊශ්‍රායලයේ දේශ සීමා වෙන් කරගත්ත හැටි දේ හරි වැරද්ද නෙමෙයි මම කියන්නේ ඒක කිරිච්ච හැටි ගැන. 1800 ගණන්වල ලෝකයේ යුදෙව්වෝ හිටියේ තනින් තන විසිරලා ඩයස්පෝරාවක් හැටියට. මේගොල්ලෝ හැමදාමත් විශ්වාස කරා මේ ඊශ්‍රායලයේ අදට තියෙන මේ භූමි ප්‍රදේශය තමුන්ගේ භූමි ප්‍රදේශය බවට. දවසක මේක දිනා ගන්න ඕනේ කියන එකත් මොවුන් විශ්වාස කරා. එතකොට 1897 දී තියඩෝර් හේත්සල් කියන යුදෙව් ජාතිකයා ලෝකයේ තැතැන්වල සිටින යුදෙව් ජාතිකයන් එක් තැනකට රැස් කරලා මේ තමුන්ගේ දේශ සීමාවන් තමුන්ගේ රට වෙන් කරගන්න ඕනේ කියන අදහස පතුරලා ඒ කාර්යභාරය පටන් ගත්තා. එතනින් අවුරුදු 50ක් ඉස්සරහට යනකොට ලෝක බලවතුන්ගේ මැදිහත්වීම මත ඊශ්‍රායලයට පුළුවන් වුණා තමුන්ගේ තමුන්ට කියලා වෙනම රටක් ලබා ගන්න. මේකට එක හේතුවක් වුණා දෙවන ලෝක යුද්ධයේ සමයේදී ජර්මන් ජාතිකයන්ගේ මහත් අඩන්තේටම් කංගවලට යුදෙව්වන්ව ලක්වීම. එතකොට මේ දෙමළ ඩයස්පෝරාවත් ලෝකෙට කී කියන්නේ මේ කතන්දරේම තමයි. මොනවද මේගොල්ලෝ කියන්නේ? එක පැත්තකට මේගොල්ලෝ කියනවා උතුරු නැගෙනහිර පළාත් සම්ප්‍රදායිකව දෙමළ ජනතාවට අධිවිත පළාත්. මේගොල්ලෝ ඒ කියන්නේ එංගලන්තයේ රටින් යනකොට මේ ඉඩම් ප්‍රදේශවල් සිංහල නායකයන්ට බාර දීලා ගියා. මේක නැවත දිනා ගන්න අපිට උදව් කරන්නයි කියලා. මේ කතන්දරේම තමයි මේගොල්ලෝ තමුන්ගේ ළමයින්ගේ ඔළුවලටත් ඔබන්නේ. ඊට අමතරව මේගොල්ලෝ ලෝකේ තනින් තන මතයක් පතුරවගෙන යනවා ශ්‍රී ලංකාව තුළ අර ජර්මනි සිද්ධ වුණයි වගේ මේ සමූල ඝාතන දෙමළ සමූල ඝාතනයක් වුණයි කියන එක. ඔබ දන්නවා දැන් මේ වෙනකොට කැනඩාවේ ඔන්ටේරියෝ ප්‍රාන්තයේ පනතක් ගෙනල්ලා තියෙනවා ඒ පාර්ලිමේන්තුවට බිල් 104 කියලා. මේකෙන් කියා සිටිනවා ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනතාව සමූල ඝාතනය වූ බවට පිළිගන්නේ කියලා. ඉතින් ඔබ දන්නවා අනිත් පැත්තට ඕස්ට්‍රේලියාවේ ක්‍රේග් මැක්ඩර්මට් කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාත් ඔය ජාතියේම කතාවක් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී කරා. ඉතින් මේ ලෝක වටේට මේ කතන්දරේ කියාගෙන එන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඇවිල්ලා ඒ හරහා ශ්‍රී ලංකාව තුල දෙමළ ජාතීන්ට වෙනම රාජ්‍යයක් බෙදා ගැනීමට අවශ්‍ය ජනමත් විචාරණයක් ලෝක බලවතුන්ගේ මැදිහත්වීම තුලින් ලබා ගැනීමට. මේක තමයි අරමුණ. එතකොට මේකට එරෙහිව සටන් කිරීමට මේ කරන ප්‍රයත්නයේ බිඳ දමා ගැනීමට ජාත්‍යන්තරය තුල වැඩ කර හැකි ජාත්‍යන්තර අපේ කරුණු ඒත්තු ගැන්විය හැකි තර්කානුකූලව කරුණු ගොඩ නැගිය හැකි පෞරුෂයක් තියෙන දැක්මක් තියෙන නායකයෝ ඉන්න ඕන. සරත් වීරසේකර මැතිතුමා එවන් දැක්මක් තියෙන
බහුශෘත නායකෙක්. ඉතින් ඒකයි අප මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ සරත් වීරසේකර මැතිතුමාව අපි කට්ටිය එක්ක වෙලා පාර්ලිමේන්තු යොමු කියලා. කොහොමද ඉතින්?